සුබ දවසක් යාළුවනි. ඉතින් ඔන්න මම පොඩි ගැජට් එකක් ගත්තා. ඉතින් මේක සරලවම කියනවා නම් 3 in 1 lens එකක්. ඒ කියන්නේ අර ෆෝන් එකේ කැමරාවට දාන lens kit එකක් මේක. ඉතින් මේක ඔයාලට eBay එකෙන් රුපියල් 300ට 350ට වගේ ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේක ඔයා eBay එකෙන් ගෙන්න ගන්නව නම් මතක ඇතුව බලන්න ෆ්‍රී ෂිපින්ද කියලා. එහෙම නැත්නම් ෂිපින් එකට ගාණක් අය කරනව නම් මීට වඩා වැඩියෙන් ඔයාලට ගෙන්න ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයා බලන්න සැලෑගේ යටට ගිහිල්ලා ෆ්‍රී ෂිපින් තියනවාද කියලා. ඉතින් මම ඉතින් මේ විදිහට තමයි ගෙන්නුවේ. මේක ඒ වගේම ලංකාවෙත් මේක විකුණනවා Facebook page වල හැම රුපියල් 800ට විතර. ඉතින් eBay එකෙන් ඔයාලට මේක රුපියල් 300ට 350ට ෆ්‍රී ෂිපින් එකකින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන lens kit එක. ඉතින් අපි බලමු කොහමද මේක තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට lens kit එක unbox කරගත්තාට පස්සේ එනවා ෆෝන් එකේ රඳවන holder එක. ඊට පස්සේ එකම හයි කරලා තියෙනවා fish eye lens එක. ඉතින් මේකේ lens 3ක් තියෙනවා. මම දැන් එකින් එක ඔයාලට පෙන්වන්න. මේ තියෙන්නේ ලොකු lens එක. ඉතින් මේ ලොකු lens එක තමයි fish eye lens එක. ඉතින් fish eye කියන්නේ ඔයා දන්නවා අර GoPro කැමරා වල වගේ ටිකක් අර නිකන් oval ආකාරයට, ඒ කියන්නේ round ආකාරයට තියෙනන්නේ එක. ඊට පස්සේ මෙතනින් තව lens එකක් තියෙනවා. ඒක lens එක lens kit දෙකක් මෙතන තියෙනවා. එකට high කරලා තියෙනවා. ඒක අපිට වෙනින්ම ගලව ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි බලමු තව එනවා මෙතන මේ cover එනවා. ඒ කියන්නේ lens ආරක්ෂා කරගන්න පොඩි cover එකක් එනවා black cover black color එකෙන්. ඉතින් ඒකට අමතරව තව තියෙන්නේ අර lens ආවරණය කරගන්න පොඩි කළු පාට කප් දෙකක්. අපි දැන් බලමු එකින් එක මෙව මොනවද කියලා. ඉතින් මේ ටික තමයි අපිට මේ පැකේජ් එකේ එවලා තියෙන්නේ මෙයාලා. ඉතින් ඔයාලටත් මේක ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් දෙයක් අපිට මේකෙන් කරගන්න පුළුවන් යාළුවනි. ඉතින් ලොකෝ දෙයක් නැතත් ඉතින් මටත් මේක ගෙන්න ගන්න පොඩි ආසාවක් තිබ්බ. ඇත්තටම දැක්ක ගමන්ම ඒකයි මම මේක ඕඩර් කරලා ගෙන්නුවේ ගෙදරටම ගෙනාවා. ඉතින් මේ තියෙන්නේ ඒ තුන. දැන් අපි බලමු කොහොමද මේක හයි කරන්න කියලා. මේ තියෙන්නේ මැක්‍රෝ lens එකයි ඒ වගේම wide angle lens එකයි. ඒ කියන්නේ මේක එකට තියෙන අපිට මේක වෙන් කරගන්න පුළුවන් මේ වගේ දෙකකට. ඒ කියන්නේ macro lens එක කියන්නේ ඊටාම කුඩා දේවල් ලොකු කරලා ගන්න පුළුවන්. wide angle එක කියන්නේ විශාල ප්‍රදේශයක් ආවරණය වෙන විදිහට ගන්න එක. ඉතින් මේක fish eye එක. දැන් මේ විදිහට අපිට මේ adapter මේක සම්බන්ධ කරගන්න පුළුවන් phone එකට දාන. මේ විදිහට හොඳට සම්බන්ධ කරගෙන අපිට මේක phone එකට adjust කරගන්න තියෙන්නේ. දැන් මේ phone එකේ back එකට මේකෙන් මේ adapter එකෙන් තියලා කැමරාවෙන් තියලා තද කරගන්න. මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් මම වෙන වෙනම ඔයාලට පෙන්වන්නම් කොහොමද මේකෙන් මේ lenses තුනෙන් එන videos ටිකක්. ඉතින් හදිස්සියෙන් තමයි මම මේ video ටික ඔයාලට ගත්තේ පෙන්වන්න. දැන් අපි බලමු lens එකක් දාලා කොහොමද මේ video ටික එන්නේ කියලා. ඉතින් මුලින්ම මම මේ පෙන්වන්නේ fish eye lens එක. ඉතින් මේක මේ අපේ ගෙදර පොඩ්ඩක් එච්ච ගණන් ගන්න එපා. ගෙදර ඉස්සරහා මම මේ පෙන්වන්නේ ටිකක් අර GoPro කැමරාවේ item එකක් විදිහට තමයි. එච්චරම quality නෑ. හැබැයි මේ විදිහට අර වක්‍ර වෙලා මේක පෙන්වනවා. ඒ කියන්නේ round වෙලා පෙන්වනවා. ඉතින් මේ තියෙන්නේ මයික්‍රෝ lens එක. ඒ කියන්නේ මේ තියෙන්නේ ඇඹලෙක් ඊටම කොඩා ඇඹලෙක් තමයි මේ පෙන්වන්නේ. මීටත් වඩා හොඳට quality එක ගන්න පුළුවන්. ඉතින් මම හදිස්සියේ මේ ගත්තේ මේ මයික්‍රෝ lens එක. ඉතින් මයික්‍රෝ lens එකෙන් කොඩා දේවල් විශාල කරලා බලන්න පුළුවන්. ඉතින් මම ඊට පස්සේ පෙන්වන්නම් දාලා wide angle lens එක. ඒ කියන්නේ ටිකක් අර ප්‍රදේශයක් විශාල ප්‍රදේශයක් ආවරණය වෙන්න wide angle lens එකෙන් මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හොඳ ඇති කියලා like කරලා share කරන්න යාළුවනේ. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා හැමෝටම.